අනු පහය විතර පටන් ගත්තේ දැන් අවුරුදු එතකොට 30ක් විතර වගේ වෙනවා. අපි මේ මමයි අයයි පන්ති ඉගෙන ගත්තේ. අපි මහා බාලාංශ ඉඳන් පොඩි කාලේ යාළුකමට තමයි තියෙන්නේ මගේ සහෝදරෙක් වගේ. සහෝදරෙක් වගේ අපි දෙන්න එකට පටන් ගන්න ව්‍යාපාරෙ මෙදෙක්කල් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්නක එකමුළු කරගෙන යනවා. දෙන්නම ඒක ප්‍රශ්න කතා බස් කළේ විසඳගෙන ඒක සමතකට පත් කරගන්න කිසිම ප්‍රශ්න ආවොත්. අපි දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඈ. ඔව් ඉතින් අපි පොඩි කාලේ ඉඳලා ඒක හිටියේ යාළුවෝ ඉස්කෝලේකට හිටියේ. ඉතින් අපි දෙන්න මේ ව්‍යාපාරයක් පටන් ගන්න ඉතින් කතා කරන්න පස්සේ පාර ඇත්ත එක්ක එකතු වෙලා මේ ව්‍යාපාරය කරගෙන දැන් අවුරුදු 25 වෙනකොට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි දෙන්න එකට කරගෙන යනවා. ලොකුවට ඉතින් බාධකයක් කියලා ආවෙ නැහැ. අපි දෙන්න බොහොම එකමුතු වෙන අර කරගෙන යන නිසා මේ බාධක මුකුත් එහෙම ආවෙ නැහැ. ඉතින් අපි බොහොම සමාදානෙන් කරගෙන ගියා වැඩ කටු. දැන් අපේ මේ අසල්වැසි ඉස්සරහ කඩේ ඉන්නවා මුස්ලිම් එක්කෙනෙක් ඊට හා දෙමළ ඉන්නවා. මේ ඉතින් අපි ඒ අයත් එක්ක ඒගොල්ලත් එක්ක සහභාගී ඒගොල්ලත් එක්ක මේ කතා බස් කරන සම්පිස්සියම ඒගොල්ලන් අපටත් මේ අවශ්‍යතාවය ඉටු කරගන්නවා. මුදල් සල්ලි මහත්තයක් තමයි ඒගොල්ලත් එක්ක උවමාරු කරගන්නවා. ඒගොල්ලන් දැන් අපේ ඥාති වගේ අපට මේ උදව් කරන හැමතිස්සෙම. මේ මිනිස්සුත් එක්ක අතට බොහොම සමගියෙන් මේ හැමෝම හිතවත් අපිත් එක්ක බොහොම මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් බොහොම මේ සහෝදරය වගේ හැම එකම බොහොම සමගියෙන් ජීවත් වෙන මිනිස්සුත් අපිට ගොඩක් උදව් කරනවා. ඉතින් හැමදේට මේ ඥාති මිත්‍ර ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැහැනේ. මේකයි ඉතින් අපි කියන්නේ මේ කොහොම එක එකනේ එකමුතු වෙලා හැම දෙයක්ම අපි කතාව වස් කළා ඕන දෙයක් ආවද දැන් ඉස්සරහ කඩවලට උනත් මොකක් හරි ප්‍රශ්නයක් ආවත් අපිට කියන මේ විදිහට අපි පුළුවන් උදව්වක් කරන ඒගොල්ලන්ට ඒ විදිහට මේ එකමුතු අපි වැඩ කරගෙන යන කට්ටිය සමගියෙන් බොහොම මේ වගේ දේවල් කරනකොට ඉතින් කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවත් බය නැතුව මුණ දෙන්න පුළුවන් දෙන්නත් එක්ක. ඉතින් ඒ විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් ඉස්සරහට මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම සමගියෙන් පොරොවරු වංචා නැතුව ඉතින් වැඩේ යනකොට හිතට එක වැඩ කරනකොට ඉතින් එහෙම පුළුවන්.